ධාතුන භාවනාරම්මනය භාවනාව සඳහා කමටහන් හතලයක් මෙහි මුලින් දක්වන ලද්දේ. එහි කසින දහයකි. මෙයින් ආලෝකකසිනත් ආකාසකසිනයත් අඩුකොට අරමුණු තිස් අටක්ම දේශනාවේ බොහෝතැන්වල දක්නට ලැබේ. මේ සෑමතැනම, ලැබෙන අරමුණ එකාකාරයකින් ඉදිරිපත් නොවෙයි. දස කසින දස අසුභ, ආනාපාන සති, කායිගතා සති යන දෙවිස්සෙයි ලැබෙන්නේ පටිභාග නිමිත්තාරම්මණයයි. සෙසු අනුස්සති අටත් ආහාර පටික්කූල සං්ඥා, චතුධාතු අවත්ථන විඤ්ඥාණංඥායතන, නේවස්ඥා නාස්ඥායතන යන මේ දොලොස්සෙහි ලැබෙන්නේ ස්වභාව ධර්මාරම්මණයයි. දස කසිනා දස අසූභ යන විස්සෙහිද, කායගතා සති ආනාපානසති යන දෙකෙයිද, පටිභාග නිමිත්තා රම්මන ලැබෙනාතර රක්ම විහාර සතරයේ සහ, ආකා සංඥායතන ආකංචං්ඥායතන යන මේවාය ලැබෙන්නේ ප්‍රඥ්ඥප්ති අරමුණුය. තවද ඇතැම් අරමුණු පටිභාගනිමිත්ත ලැබීමට ප්‍රථමින් චංචල ස්වභාවෙන් පැනේ. එනම් විපු්භකය සැරව වැගිරණ සේද ලෝහිතකය ලේවැගිරණ සේද පූලවකය අනුවන් නඟලන්නාසේද ආලෝක කසිනෙහි සූර්යාදීන්ගේ ආලෝක මණ්ඩලයක්ත් ආනාපානසති සහ ආපෝතේජෝ වායෝ කසිනයන්හි සැලෙන සේද පෙනේ. ප්‍රතිභාගේ ලැබීමෙන් පසුවනම් නිශ්චලවම තිබේ. එසේම මෙම භාවනාරම්මණය ගැනීමේදී වායෝකසිනයහැර අවසෙස කසින නවේද අසුභ භාවනාවේදී ද ආරම්මනය වූ නිමිත්ත මුලදී ඇසිම් බලබලාම සම්පූර්ණ කරගත යුතුය මුලදී බැලීම අසම්පූර්ණ වුවහොත් අගටද ඒ අසම්පූර්ණතාව පවත්නය. කායගතා සතියෙහි තචපංචකය දැකීමෙන්ද සෙස්ස ඇසීමෙන්ද නිමිත්ත ගත යුතුය ආනාපාන සතියේ නිමිත්තගන්නේ ස්පර්ශයවන ස්ථානය සලකාගෙනය වායෝකසිනය ඩිට්ටි වෘට්ටි දෙකින්ම ගනු ලැබි. සෙසු දහාට සුතවසයෙන් ගතයුතුය